New Mom to New Mom YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ සෙල්ලම් බඩු තියෙන Zürich වල තියෙන ලොකුම shop එකට. ඉතින් මම ඇවිල්ලා නැහැ මීට කලින්. අපි ගිහිල්ලාම බලමු කොහොමද මිල ගණන් එහෙම ඒ වගේම මොන වගේ සෙල්ලම් බඩුද ඒ store එකේ තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ shop එකේ නැති දෙයක් නැති තරම්. සෙල්ලම් බඩු වගේම පුතපත ක්‍රියාකාරකම් වලට අවශ්‍ය දේවල් විතරක් නෙමේ පුංචිම බබාලාට අවශ්‍යතාවයන් වලදී අපිට ලබා ගන්න පුළුවන් හැම දෙයක්ම මේ shop එකෙන් ලබා ගන්න පුළුවන්. මේ බඩු වල මිල ගණන් ගැන කිව්වොත් ස්විට්සර්ලන්තයේ ජීවත් වෙන කෙනෙකුට මේ මිල ගණන් සාමාන්‍යයි. මොකද ලෝකයේ රටවල් අතරින් බඩු වල මිල අධිකම රට තමයි ස්විට්සර්ලන්තය කියන්නේ. අනේ කියවන් බලන්න ලස්සන කාර් කියවන් තම පොඩි හින්ද හොඳයි ලොකු වුණා නම් මේ වලින් එකක් කොහොම හරි අරගෙන යන්න මේ අඬයි කම්මා කියවන් පොලිස් ඕ
ලස්සනයි වෙස්පා එකක්. ඕ ගල් කනෙක්ට නම් ලස්සනයි. චූටි දුවෙකුට. ඕ දැසි සබාව අන කොමිෂස් දෙන්න. බයික් නම් මේ දවස්වල සේල් දාලා It is New Day Club. Nein, hier war das. Ja. Ja, mit Karte. අතුරු පසක් වන චූරෝස් මමනම් කන්න ආසම කෑමක්. සෙල්ලම් බඩු බත් වලලා ඒ මහන් සේනිවා ගන්න චුරෝස් රස බලන්න අපි අමතක කරේ නම් නෑ ඔන්න. Und wie schmeckt? Gut. Cool.
ඔන්න අපි ගෙදර ආවා ෂොප් එකේ ඉඳලා. ඉතින් ඒ ෂොප් එක ඇතුළට ගියාම මට නම් හැඟුණේ හරියට නිකන් පුංචි සුරංගනාලෝකයකට ඇතුළු වුණා වගේ. ඉතින් පුංචි ළමයින්ට මොනවාගේ හැඟීමක් දැනෙනවද කියලා හිතාගන්න අමාරුයි ඒ ෂොප් එක ඇතුළට ගියාම. ඉතින් කියොන් තාම පුංචි නිසා යාට ගොඩාක් බඩු ගත්තේ නැහැ. අත්‍යවශ්‍යම දේවල් ටිකක් අපි ගත්තා. ඉතින් ඒ අතරින් ඇත්තටම කිව්වොත් සෙල්ලම් බඩුවක් නම් නැහැ. ඉතින් එයා මොනවාගේ සෙල්ලම් බඩුවලටද ආස කරන්නේ ඒ වගේ දේවල් අපි හරියටම තාම දන්නේ නැති නිසා ඉතින් ලොකු සෙල්ලම් බඩු ගන්න එකේ තේරුමක් නැහැ. මම පුංචි පොත ගත්තා. ඒකේ තියෙනම මයින ලීබ්ස්ටන් වර්ත. ඒ කියන්නේ එයා ආස්ම කරන වචන කියලා. ඉතින් ඒක ලොකු පින්තූරත් එක්ක ඒ වචන හැඳින්වලා තියෙනවා. ඉතින් ඒ පොත ගත්තා. එයාගෙම ප්ලේ මැප් එකක් ගත්තා. මේක ගොඩක් අපි අවුට්ඩෝ ගියාම අවුට්ඩෝ පික්නික් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ලොකුයි. ඉතින් ඒ වගේ මේක හෝදන්න කරන්නත් පුළුවන්. ඒක ගත්තා. ඒක සේල් දාලා තිබුණා. කලින් මේක 29 සතාමිමක් වුණා. දැන් නම් ස්විස් ෆ්‍රැන්ක් 20යි එන්නේ. ඒක අරගෙන සාමාන්‍ය මේක මේ කියන්නේ මේක එයාගේ චේන්ජින් ටේබල් එකට තියන්න තමයි ගත්තේ. මොකද දැන් එයා පෙරලෙන වයස. ඉතින් එයා පෙරලෙනකොට එයාගේ ඔළුව ඒ ලීයේ වැදෙන තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. ඒක නිසා මම මේක ගත්තා. මේක මට එතකොට ඒ ලීය වටේට තිබ්බහම එයාගේ ඔළුව ආරක්ෂා වෙනා විදිහට. ඉතින් මම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මගෙත් එක දිගටම රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.